සුබෝදෑසනක් දෙන්න මට අවසර පිවිසෙන්න ඔබේ කැදැල්ලට ඔබේ නිත්සිත් පුබුදු කරන අරුණැල්ල සමගින් වන් ශ්‍රී ලංකා නාලිකාව ඔබේ නිවහනේ ඉදිකරන දක්ෂලාව අරුණැල්ල අද අරුණැල්ලට අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි පැමිණ සිටින ලෙස්ටර් ඇන් චැප්මන් ඉංග්‍රීසි භාෂා පාසලේ විදුහල්පති රවි රතුගම මහත්මාව මං ගෞරවයෙන් පිළිගන්නවා. ගාඩියන් හෝම් ඔෆ් චිල්ඩ්‍රන් ආයතනයේ අධ්‍යක්ෂික සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යණියේ බුද්ධිනි අක්මීවන මහත්මියෝ මං ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ මාතෘකාව විදේශ රටවල ජීවත් වන දෙමව්පියන් සහ දරුවන්. අපි මේ මාතෘකාව ගැන කීප වතාවක් කතා කරලා තියෙනවා. කීප විටක්ම දෙමව්පියන් වශයෙන් ඒ වගේම වැඩිහිටියන් වශයෙන් අපි මේ ප්‍රශ්නයට නොයෙකුත් කරුණු කාරණා කතා බහ කර තිබෙනවා. නමුත් අද මේ ප්‍රශ්නේ දෙස ගුරුවරුන් දෙදෙනෙක් බලන ලකින ආකාරයට අද කතා බහ කරන්නටයි සූදානම් වන්නේ. දැන් මේ අපේ පවුලක් කිව්වම විදේශ රටක ජීවත් වෙන පවුලක ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ගොඩනැගෙන පවුලත් අතර කහ සමානයි. නමුත් ප්‍රධාන වෙනස්කම් දෙකක් මේදී අපිට පෙන්වන්නට පුළුවන්. ඒ ශ්‍රී ලංකාව තුල ගොඩනැගෙන පවුල දෙමව්පියන් සහ දරුවන් මූලිකව බලපාන අභියෝගය ආර්ථික ප්‍රශ්නේ. මේ ආර්ථික ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුල දෙමව්පියන් දරුවන්ට මේ පවුලක තුල තිබෙන්නේ. සමාජයේ හා බාහිර ප්‍රශ්න උගාදුරට මද වශයෙන් මේ පවුල්වලට බලපානවා. නම් විදේශ රටක ජීවත් වෙන පවුලක් දෙමව්පියන් සහ දරුවන් ගොඩනැගෙන මේ පවුලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආර්ථික ප්‍රශ්න නෙවෙයි. මේ සමාජයේ සහ බාහිර ප්‍රශ්න. මේ දෙක තමයි මේ ශ්‍රී ලංකාවේ පවුලකුත් විදේශ රටක ජීවත් වෙන පවුලකුත් අතර තියෙන ප්‍රධාන වෙනසක් හැටියට අපි දකින්නේ මේ විදේශ රටවල අපි ගොඩනගා ගන්නා මේ පවුල මේ දෙමව්පියන් දරුවන් අතර මේ තියෙන බැඳීම මේ අධ්‍යාපනය තුලින් ඒ වගේම සංස්කෘතික වශයෙන් වෙනස් වීම ඒ වගේම අපි මේ විදේශ රටවල නීතිමය නිදහසක් තියෙන දරුවන්ට ඒ ප්‍රශ්නේ ඒ වගේම අපිට විශේෂයෙන්ම මේ නිදහස අධ්‍යාප දරුවන්ට තියෙන නිදහස පිළිබඳ අපි විශේෂයෙන් මේ විදේශ රටක ගොඩනගෙන පවුලකට බලපානවා. ඒ වගේම මේ තවත් ප්‍රධාන දෙයක් තමයි මේ අධ්‍යාපනය. අධ්‍යාපනයේ දෙමව්පියන් ලබන අධ්‍යාපනයේ එක් කොටසක් ශ්‍රී ලංකාවේ ලබන අධ්‍යාපනය. නමුත් මේ දරුවන් මෙහි ලබන්නේ ඒ ජීවත් වන රටේ අධ්‍යාපනය. වෙනත් භාෂාවක් තුලින් මේ දෙමව්පියන් මේ දරුවන් අතර මෙතන මේ භාෂාවේ අතරත් ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. මේ අධ්‍යාපනය තුලත් මත් පොඩි වෙනසක් ගොඩනැගෙනවා. මේ කාරණා ගැන අපිට කතා කරන්න පුළුවන් අද මේ මාතෘකාව ඔස්සේ. මොකද විශේෂයෙන්ම මේ ගුරුවරුන් දෙදෙනෙක් මේ දෙමව්පියනු දරුවනු ගැන හොඳින් අවබෝධයක් තියෙන නිසා මේ කාරණේ අද කතා කරන්න මම උත්සාහ ගන්නවා. මම පළවෙනිම අපේ රවි රතුගම මහත්මයාට ආරාධනා කරනවා අපි මේ මාතෘකාවට අවතීර්ණයක් ලබා දෙන්න කියලා. මම හිතනවා අනුර මහත්මයා මට රටවල් විශාල සංඛ්‍යාවක ශ්‍රී ලාංකිකයන් ගැන ලොකු අත්දැකීමක් නැහැ. නමුත් මට පැහැදිලිවම මම ජීවත් වෙන ඉතාලි සමාජය කියවහම මිලාන් නුවරත් රෝම් නුවරත් වෙරෝනා නගරේ ඒ වගේම ආස්ට්‍රේලියාවේ මෙල්බන් සිඩ්නි වගේ නගරවල තියෙන ජන ජීවිතයත් ඉංගලන්තේ ලන්ඩන් වල දැක්ක ජන ජීවිතත් මම ඒ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයත් ඒ ශ්‍රී ලාංකිකයන් විසින් ඔබ කියපු පරිදි ගොඩනගන ලද පවුල් සංස්ථා ඒ කියන්නේ ශ්‍රී ලංකාව පිටත දුපේ ගොඩනගපු පවුල් සංස්ථා පිළිබඳ මම ඊටාම සමීපව දැකපු කෙනෙක්. එතකොට එහිදී මම පළවෙනියෙන්ම දැක්ක ලොකුම දේ තමයි ඒ කියන්නේ දැන් මේක ප්‍රශ්නයක් කියලා ඔබ කිව්වා. ඇත්තටම මේක හැම පවුලටම ඉතාමත්ම උග්‍ර වෙච්ච ප්‍රශ්නයක් නොවුනට සාමාන්‍යයෙන් 100% සංඛ්‍යාවක් ගත්තාම සැලකිය යුතු
පවු සංඛ්‍යාවට මේ උග්‍ර ඛේදවාචකයක් දක්වා පත් වෙනවා. ඒ කියන්නේ ආරම්භයේ ඛේදවාචකයක් නොවුණා. යම් තැනකදී දෙමව්පියන් විසින් වැරදි තීරණ ගැනීම හෝ වැරදි මෙහෙයුමක් නිසා එතුල ගොඩනැගෙන වැරදි මතයෙන් දරුවන් වැරදි ආකල්පවල ගොඩනැගිලා ඒක ඉතා ලොකු ඛේදවාචකයක් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී මම දැක්ක ප්‍රධානම දේ තමයි භාෂාව සහ විනය පසුබිම් කරගෙන ඒ භාෂාවත් විනයත් අතර තමන්ගේ අනන්‍යතාවය හඳුනා ගන්න බැරි දරුවන් පිරිසක් බිහිවීම තමයි මේකට ප්‍රධානම හේතුව. ඒ කියන්නේ සරල විදිහට කියනවා නම් අපි හැමෝම දන්න අපි හැමෝම අඳුරන තත්වයක් තමයි මේක. ප්‍රශ්නයක්ද කියන්න මම ප්‍රශ්නයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් මගේ පෞද්ගලික මතය මේක ප්‍රශ්නයක්. නමුත් දරුවන්ට තමාගේ මව් භාෂාවෙන් කතා නොකොට දරුවන්ව තමා ජීවත් වෙන රටේ උදාහරණයක් ගත්තා. දැන් අපි ජීවත් වෙන ඉතාලියේ ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් තමයි මම දකින්නේ මෙම ඔබ කියු මේ ප්‍රශ්නෙට මූලාම්බරම්බේ තමයි දරුවා බහතෝරන වයසේ ඉඳලා සිංහල දෙමව්පියන් ශ්‍රී ලාංකික දෙමව්පියන් තමාගෙනගත්ත තමාගේ අම්මා තාත්තා කතා කරපු තමාගේ ශ්‍රී ලාංකික භාෂාව එහෙම් පිටින්ම පැත්තකින් තියලා තමාටවත් හරියට කතා කරගන්න බැරි ඉතාලි භාෂාවකින් තමාගේ ලේන් හදපු දරුවාට අමතියි. ඒක තමයි මේ ඛේදවාචකයේ මුල. මගේ ඊට පරිබාහිර ගොඩක් සිදුවීම් තියෙනවා, සිදුවීම් මාලාවක් තියෙනවා. නමුත් මම හිතන්නේ මෙම ප්‍රශ්නේ මුල් ගලේ. ඉගෙන මම වැඩිදුරටත් ඉස්සරහට අදහස් කියන්නම්. ඔබතුමාගේ අදහස දැන් නවීන විද්‍යාඥයන් පවා පිළිගන්න. මොකද අපේ දෙමව්පියන්ට ශ්‍රී ලාංකික දෙමව්පියන්ට තියෙන අපේ ශ්‍රී ලාංකික ජාන අපි ඒ ජානවල තිබෙන්නේ අපි අපේ භාෂාවක් අපේ කමක් තියෙන දෙයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ පිළිගන්නවා ඒ දරුවන්ට භාෂාවෙන් තමන්ගේ ඒ ජානවලට සම්බන්ධ භාෂාවෙන් ආරම්භයක් ලබා දෙන කතා බහ මේ මහතෝරනකට කතා කරලා ඒ දරුවා ඒ භාෂාවෙන් හිතන්න පුරුදු වුණාම ඒ දරුවා බුද්ධිමත් දරුවෙක් වෙනවා කියලා. ඉතින් ඒක සමහර විද්‍යාඥයන්ගේ මතයක්. මම බුද්ධිනි මහත්මියටත් ආරාධනා කරනවා අපිට ආරම්භයක් ලබා දෙන්න. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ සාකච්ඡාවකට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම රවි ගුරුතුමා කියපු කතාවට මම 100% එකඟ වෙනවා. මොකද මව් භාෂාව කියලා කියන්නේ අපේ හෘද ස්පන්දනයට තදින්ම දැනෙන දෙයක්. ඒක ලොකු සමාජ කතිකාවතක්. එතනින් අපිට කියන්න බෑ, නතර වෙන්න බෑ මව් භාෂාව කියලා කියන්නේ මෙන්න මේ දේ මේ කියලා අපිට නවත්තන්න බෑ. ඒක ඇත්තටම කියනවා ලොකු සමාජ කතිකාවතක්. මේ සමාජ කතිකාවත ඔස්සේ තමයි ඇත්තටම අනුර මහත්මයා අපේ පවුල් සංවිධානය ඇති වෙන්නේ. මේ පවුල් සංවිධානය කියන දේ ළමයෙකුට ඉතාමත්ම වැදගත්. ළමයා හැදෙන්නේ මෙන්න මේ පරිසරයේ. මෙන්න මේ පරිසරය තුළින් තමයි ඇත්තටම ළමයෙකුගේ පෞරුෂ සංවර්ධනය වෙන්නේ. ළමයෙකුගේ පෞරුෂ සංවර්ධනය කියන මූලික අඩිතාලම ළමයෙකුට නොවැටුනොත් ඇත්තටම බැහැ ළමයාව ගොඩ නගන්න. ළමයාගේ පෞරුෂ සංවර්ධනය කියන්නේ මොකද්ද? ළමයාගේ පෞරුෂය සංවර්ධනය වෙන්නේ කොතනකද? මම උදාහරණයක් කියනවා මනු මහත්මයා. ගර්භණීභාවයේ පසු වෙන තම බිරිඳට සැමියා විසින් කතාවක් කියාගෙන යනවා. එතකොට දරුගැබට හරියටම මාස 9යි. මේ කතාව කියාගෙන යද්දී එක්තරා තැනකින් මේ ස්වාමි පුරුෂයාට කතාව නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක බොහොම සුළු සිදුවීමක් විදිහට අපි දකින්නේ. නමුත් එක්තරා කාලයකදී මේ දරුවා මේ ලෝකයේ එළිය දැකලා අවුරුදු 2-3ක් ගියාට පස්සේ අවුරුදු 2 විතර මේ දරුවා අහනවා හරියටම තමන්ගේ තාත්තගෙන්, අම්මගෙන්වත් නෙමෙයි, හරියටම තමන්ගේ තාත්තගෙන් අහනවා මොකද තාත්තට කතාව ඉතුරු කොටස. ඒ කතාව එතරම් දුරට කතාව කියලා තමයි ළමයා ඉතුරු කොටස අහන්නේ. එතකොට දැස් දල්වාගෙන අම්මත් තාත්තත් බලාගෙන මේ සිදුවීම ඒගොල්ලන්ට අමතක වෙලා තිබුණේ අම්මට තාත්තට. ඉතින් රවි මහත්මයා, රවි ගුරුතුමා කියපු ඔය මව් භාෂාව පිළිබඳ ඒ සිද්ධාන්තික දේ ඒක මේ න්‍යායාත්මක විදිහට එතරම් මේ ප්‍රායෝගිකරණය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන්ගේ මව් භාෂාව ඇත්තටම තමන්ගේ දරුවට මව් භාෂාව දීලා තමයි දෙවෙනි භාෂාවකට අපිට යන්න පුළුවන්. ඉංග්‍රීසි ඇත්තටම අපේ දෙවෙනි භාෂාව. අදටත් දැන් ඉංග්‍රීසි කියන භාෂාවේ නිපුණත්වයන් අපි හොයාගෙන ගියොත්
ඔවුන් අධ්‍යාපන ලබල තින් තමගේ මව භාෂාවෙන් ඔවුන් ඉතිහාසය ගැන හිතල තින් තමගේ මව භාෂාවෙන් ඔවුන් සිංහල කියන්නේ මොකක්ද කියලා දන්නේ තමගේ මව භාෂාවෙන් සියලුම අධ්‍යයන කටයුතු කරලා තින් තමගේ මව භාෂාවෙන් බුද්ධාගම මම ඇත්තටම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සමහර විට සමහර දෙමාපියන් මේකට විරුද්ධ වෙන්න පුළුවන් නමුත් මගේ පෞද්ගලික මතය බුද්ධාගම ඉතිහාසය සමාජකරණය මේ කියන විෂයන් දරුවෙකු හදාරන්නම තමගේ මව භාෂාවෙන් එතකොට තමයි දරුවාට ඒ කියන සිද්ධාන්තික න්‍යායන් දැනෙන්නේ මේ හැමදේම එකතු වෙන්නේ ওই DNA අණු ගොඩක් බලපානවා ඉතින් මම තවදුරටත් කැමති ඉදිරියට මේකේ මනෝවිද්‍යාත්මක පැත්ත පවසන්නට ඔව් දැන් මෙතනදී දැන් මටත් මේ සමාජය තුළ තියෙන පොඩි ගැටලුවක් මට ඔබතුමන්ලාට යොමු කරන්න සිද්ධ වෙනවා මොකද්ද දැන් මෙහි අපි කියමු විදේශ රටක ඉපදිච්ච දරුවෙකුට ඒ දෙමව්පියෝ කියනවා අර ඉපදුනේ මෙහි රටේ නම් එයාගේ මේ මව් භාෂාව මේ රටේ භාෂාව කියලා. දැන් ওই ගැටලුවක් තියෙනවා. මම ඒ ගැනත් කතා කරන්න එකම රවි මහතාට ආරාධනා කරනවා. අපි සිංහල මිනිස්සු නේද? අපි සිංහල මිනිස්සු කියලා කියන්නේ මේ අපි මගේ ජාතිය සිංහල. නමුත් අපේ ශ්‍රී ලාංකික භාෂාවන් ගණනාවක් ලංකාවේ තියෙනවා. නමුත් සිංහලෙක් විදිහට මම කතා කරන්නේ සිංහල දෙමව්පියන්ට වෙන දේ මාට පැහැදිලිව දැක්කම ඒ සිංහල ගෙවල් වල. ඇයි අපේ සිංහල ලේවලින් හදන දරුවෙක් මේ අපි ජීවත් වෙන තට්ටු නිවාසක දෙපැත්තේ ගෙවල් දෙකේ මිනිස්සුන්ගේ භාෂාව කතා කරනවා? තමාගේද? ඇයි ඒ ප්‍රෞඩත්වයේ දරුවෙක්ට උරුම කරන්නේ? ඇයි දරුවෙක්ට කියලා දෙන්නේ නැත්තේ පුතේ දුවේ අපි මේ විදේශ රටකට ආවට අපි ශ්‍රී ලාංකික අපිට සිංහෙක් එක්ක සිංහෙක් ඉන්න හොඳ තේජවන්ත කොඩියක් තියෙනවා අපි කියනවා ජනප්‍රවාදයේ නැත්තෝ අපි සිංහලයේ තියෙන මිනිස්සු කියන. ඇයි මේ ප්‍රෞඩත්වය දරුවෙක්ට කියලා දෙන්නේ නැත්තේ? මේ ළඟදී මම වරේසේ මගේ පාඨශාලාවේ තියෙනවා මේ කොටස ඒ එතනදී එක දරුවෙක් අපි වගේම ඔබ මම වගේම අපේ සිංහලම තියෙන දරුවෙක් මම කිව්වහම මේ දරුවට ඔයා ලංකාවට ආස නැද්ද? ඒ දරුවා මට කිව්වා සොනෝ ඉතාලියානු. මම ඉතාලි ජාතියේ. මම ඇයි ඔයා හැම කියන්නේ? කිව්වා මම සොනෝ නාතෝ ඉන් ඉතාලියා. මම ඉතාලියේ තමයි ඉපදුනේ. ඉතින් මම කිව්වා ඔයා ඉතාලියේ ඉපදුනාට පුතේ ඔයාගේ අම්මයි තාත්තයි ලංකාවේ මිනිස්සුනේ. මේ ඇත්ත සිදුවීමක් අන්න මහත්මයා. ඒතකොට කිව්වා මේ ඒගොල්ල ලංකාවේ ඉපදුනාට මම ඉතාලියේ ඉපදුනේ. මම මේ ඉතාලි ජාතියේ. ඉතින් මම කල්පනා කරා මේ අවුරුදු 7ක 8ක මේ පොඩි ළමයාට කොහොමද මේ තේමාව? එතන වගකීම් දවෙන කවුරුත් නෙමෙයි ඒ දරුවෝ ඉස්සරහා මේ දෙමව්පියන් මේ ආඩම්බරයෙන් මෙන්න මේ සංවාදය දෙනවා. මේගොල්ලෝ ඉතාලියානුනේ. මේගොල්ලෝ මෙහි ඉපදිච්චා. මේගොල්ලෝ ඉතාලියානු. මේගොල්ලන්ට પાස්පෝර්ට් එක ලැබෙනවා. මෙන්න මේ පණිවිඩයෙන් ඇයි අපි දරුවෝ හදන්නේ? කවුද අන්තිමට පරාද වෙන්නේ? ඊට පස්සේ මම කිව්වා ඔයාට ඔයාගේ තාත්තා කියලා නැතුව ඇති. අපේ සිංහල මිනිස්සු අපිට තියෙන්නේ සාම්ප්‍රදායික දෙලියෝනේ කියලා මම කිව්වා. මම කිව්වා අපිට තියෙන්නේ සිංහයන්ගේ ලේ. ඊට පස්සේ මේ ළමයා හරිම පුදුම වුණා. දවේරෝ ඇත්තටමද? මම කිව්වා ඔව්. අපිට තියෙන්නේ සිංහයන්ගේ ලේ. ඔයා තාත්තගෙන් අහන්න. අපි පැවතෙන් ඉන්නේ සිංහයන්ගේ. අපි සිංහල මිනිස්සු. ඔයාගේ තාත්තයි අම්මයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ ඉමිග්‍රාන්ට්ලා. ඒගොල්ලන් මෙහෙ වැඩ කරන හින්දායි මෙහෙ ඉන්නේ. ඊට පස්සේ ඉඳලා මේ දරුවා මේ පහුගිය ජූලි මාසයේ ලංකාවේ නිවාඩුවට ගිහින් ඒ තාත්තල මාතක ගොඩක් සමීප කට්ටිය. ඒගොල්ලෝ මට කිව්වා මේ තාබද්ද. නමුත් ඒ සංවාදයේ අවසානයේදී තාත්තා තැනට ආවා. නමුත් තාත්තට මම පැහැදිලි නොකරත් මම දැනගත්තා තාත්තගේ ඉරියව් වලින් ඒ තාත්තට තේරුණා මේ මං ඒ වෙලාවේ දරුවට දෙක කරපු සංවාදයේ වැදගත්කම. එතකින් මම තේරුම් ගත්තා සමහර වෙලාවට මේම වරද දෙමව්පියන් කරන්නේ තමාගේ නොදැනුවත්කම. අන්න එතනදී මම තේරුම් ගත්තා මේ පණිවිඩ මේ තමාගේ දරුවාට තමාගේ ලේන් හදන දරුවෙක්ට තමාගේ භාෂාවෙන් කතා කිරීමේ වැදගත්කම ගැන අපි ගුරුවරුන් වශයෙන් හරි සමාජ සේවක විසින් හරි වශයෙන් හරි දෙමව්පියන් දැනුවත් කළ යුතුයි. මේ ගැන තවත් මට දරණ අදහස් තියෙනවා. මම ඒ ගැන කියන්නම්. කොතනද මොන ස්ථාවරයේද අපි දරුවෙක්ට මව භාෂාව උගන්වන්න ඕනේ කියලා.